ඉතින් මේ දාලා තියෙන අපේ පාඩම දැන් අපි කරා. තා අපේ පාඩමෙන් පස්සේ ඒගොල්ලන්ට පාස් පේපර් ටික තෝරන්නවත් ඕනේ මම ඒකේ අංකත් එක්කම දාලා තියෙනවා. හරි. දැන් එහෙම ලේසි කරලා තියෙද්දිත් ඔයගොල්ලෝ පාස් පේපර් ටික මගහරින්න එපා. පාස් පේපර් ටික අනිවාර්යෙන් දැන් අපි පාඩම කරනවානේ. පාඩමෙන් පස්සේ පාස් පේපර් අංක ටික පමා මම තෝරලා දාලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඒ පාස් පේපර් ටික දැන් කරමු පාඩමට දාලා ටිකනේ තියෙන්නේ. ඒ ටික කරන්න. මොකද මම කියන්නේ දැන් මේක ඔක්කොම කරන්න කියන්නේ නැහැ. දැන් තාපය කරා නම් තාපයේ අවුරුදු 10 කම ප්‍රශ්න ටික තෝරලා මම දාලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඒ ටික කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එවන්න. ඊට පස්සේ මම ඒ ටික විවරණය කරන්න මෙතන. ඒතර ඔයගොල්ලන් අඩුපාඩුවක් තියෙන මොනවා හරි දැනගන්න පුළුවන්. ඒ වගේ අපි දැන් චලිතය කරා. චලිතයේ පාස් පේපර් ටික කරනවා. තාපය කරා. අපි පාස්ටිබිලිටි කරා. ඒ වගේ පාඩම් 35 මට ඔය විදිහට කරන්නේ පස්සේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට විද්‍යාවට එකක් ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හරි. අපි දැන් බලමු මේ පාඩම මේ ටික සාකච්ඡා කරලා බලමු මොකද තත්ත්වය කියලා. හරි. දැන් මේ දාලා තියෙන අංක ටිකේ. දැන් ඕගොල්ලෝ මේක පාස්ටිබිලිටි කරාදී දැන් එක්ක කරලා තියෙනම් ඒක ඒ කරපු එක පෙරලා ගන්න. එහෙම නැත්නම් පාස්ටිබිලිටි පොතේ ඒ අදාළ අංකේ පෙරලා ගන්න. මොකද ගාන එකිනෙක ලියන්න වෙලාවක් නැහැ මෙතන. ගාන සම්පූර්ණයෙන් ලියලිය ඉන්නේ නැහැ මම කියන ගමන් ගණ හදන්න. කාලය ඉතාම සීමිතයි අපිට. හරි. දැන් පෙරලා ගන්න පාස් පේපර් 2012 25 වෙනි MCQ එක. 2012 25. හරි. දැන් මේක කියලා තියෙනවා සමහර උෂ්ණත්ව මාන සමහර උෂ්ණත්ව මාන වල රසදිය වෙනුවට හරි මද්දිසාර භාවිත කෙරේ. කියන සමහර උෂ්ණත්ව මාන වල රසදිය වෙනුවට මද්දිසාර භාවිත කරනවලු. මින් අත්වන ප්‍රධාන වාසිය වන්නේ. හරි. එතකොට මේකේ උත්තර හතරක් දීලා තිනවා. අඩු උෂ්ණත්ව මැනිය හැකියවීම. දේශීය වශයෙන් නිපද වීමට හැකියවීම. වැඩි උෂ්ණත්ව මැනිය හැකියවීම බර අඩු වීම. දැන් මේ වගේ ප්‍රශ්නයකදී සාමාන්‍යයෙන් මෙතන දීපු උත්තර හතර අනුව නම් මේ පාඩම නොකරලා මේ උඩට උත්තර ලියන්න පුළුවන්. දැන් බරාඩු වීම වගේ උත්තරයක් එච්චර ගැලපෙන්නේ නැහැ. මොකද රස දීර්ෂණත්ව මාන කියලා අපි කරේ තියන් යනවා. හරි. ඊට පස්සේ දේශීය වශයෙන් නිපද වීම හැකි වීම. දේශීය වශයෙන් කියන්නේ මොකද මධ්‍යසාර අපි දේශීය වශයෙන් විතරක් නිපදවන දෙයක් නෙමෙයිනේ. හරි. ඒ වගේ නිසා අපිට මේ උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. දැන් වැඩි උෂ්ණත්ව මැනිය හැකි වීම කියන එක වාසියක් වෙන්නේ නැහැනේ. ඒක අනිත් අනිත් උෂ්ණත්ව මාන වල පුළුවන්නේ. එතකොට අපිට මේකම මේ එහෙම මං කියන්නේ මේ පාඩම නොකරලා මේ වුණොත් මේක අඩු උෂ්ණත්ව මැනිය හැකි වීම කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට අපි විද්‍යාත්මක මේක හිතනවා නම් දැන් අපි මේකදී ගන්න ඇත්තම රස මධ්‍යසාර කියන්නේ එතනෝල්. හරි. එතනෝල්. එතකොට මේ එතනෝල් වල ද්‍රවාංකය ඍණ 115 දී තියෙන සෙල්සියස්. හරි. එතනෝල් වල ද්‍රවාංකය දැන් අනිත් පැත්ත ද්‍රවාංගය කියන්නේ හිමාංගය කියන්න පුළුවන්නේ. දැන් මේක එතනෝල් කියන එක ඝනයක් නොවී තියෙන්නේ. එතනෝල් එතනෝල් ද්‍රවයක් විදිහටම තියෙන පුළුවන් සෙල්සියස්. හරි. ඍණ 115 දී. ඍණ 115 දී එතනෝල් ද්‍රව ඝනයක් නොවී තියෙනවා. ඒ කියන්නේ එතනෝල් වල හිමාංගය. එහෙම නැත්නම් ද්‍රවාංගය සෙල්සියස් ඍණ 115. ඒක නිසා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතමත් අඩු උෂ්ණත්ව බලන්න. අඩු උෂ්ණත්වවලදී භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ දෙදස් 14-29. හරි. පහත දී ඇති ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පහත දී ඇති ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි එක අහන්නේ. ද්‍රව්‍යයක තාපධාරිතාවය ඒ ස්කන්ධය මත රඳා නොපවති. තාපධාරිතාව ස්කන්ධය මත රඳා නොපවතිලු. ඒක මොකද කියන්නේ? හරි. ස්කන්ධය මත රඳා නොපවති.
අපි දන්නවා තාපධාරිතාවේ සීගිලගම පාඩම උගන්නනකොටම කිව්වා මේ තාපධාරිතාවය අනුලෝම සමානුපාතික වේ ස්කන්ධය කියලා. හරි. මේක තාපධාරිතාවය. මේක ස්කන්ධය. අපි මේකෙන් තමයි සමීකරණය ගොඩනගාගත්තේ. එතකොට මේ තාපධාරිතාවේ ස්කන්ධය වැඩි වෙනකොට හරි තාපධාරිතාවයත් වැඩි වෙනවා. අනුලෝම සමානුපාතික වීමන්නේ. හරි. එතකොට අපි මේ මේ සමානුපාතික ලකුණකට මේක සමාන කරගන්න නම් ඒ නියතයක් තියෙන්න ඕනනේ. අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. යම්කිසි නියතයක් දාලා සමාන කරගන්න පුළුවන්. අපි මේ නියතය හොයාගත්තේ මොකද්ද? මේ නියතය කියන්නේ විශිෂ්ට තාපධාරිතාවයනේ. අපි ඔහොම සූත්‍රයක් හොයාගත්තනේ. තාපධාරිතාවය සමානයි විශිෂ්ට තාපධාරිතය වැඩි කරම ස්කන්ධය. හරි. එතකොට එහෙනම් මේ ස්කන්ධය බල නොපායි කියන උත්තරයක් ගන්න බැහැනේ. නේද? එතකොට ද්‍රවික තාපධාරිතාවය ස්කන්ධය මතරලා නොපෝති කියන්නේ වැරදි. අපිට අපෙන් අහන්නේ හරි උත්තරේ. තාපධාරිතාවයේ ස්කන්ධෙම තරඳා පවතිනේ. ඊපරහන උෂ්ණත්වය පිළිබඳ අන්තර්ජාතික ඒකකයේ ෆරන්හයිට් වේ. වැරදීනේ. කෙල්වින් එපේ. ඊට පස්සේ ගන්න සියලුම අලෝහ තාප කුසන්නායක වේ. සියලුම අලෝහ තාප කුසන්නායක වේ. මේ සියලුම වගේ කතාවක් තිබ්බම පොඩක් පරිස්සම් වෙන්න. සියලුම දේවල් එහෙම වෙනවද කියන එක ගැටලුවක් තියෙනවා. දැන් උදාහරණයක් විතර දැන් බලන්න. දැන් මිනිරන් කියන්නේ මිනිරන් ග්‍රැෆයිට්. ග්‍රැෆයිට් හෙවත් මිනිරන් තාපසන්නායක. ඒක අලෝහය. හරි. මේක අලෝහය. එහෙනම් ඒකත් සියලුම අලෝහ තාප කුසන්නායක වේ. ඒකත් වැරදි. හරි. ඒකත් වැරදි. ඊට පස්සේ කියනවා සමහර ශීතකරණවල පිටුපස කළු පැහැති නල විකිරණය මගින් තාපීවජ කරයිලු. දැන් කොහමද අපිට ගන්න දෙන්නේ මේ උත්තරේ විතරයි? දැන් ඔයාලා දැකලා තියෙන ෆ්‍රිජ් එකේ පිටිපස්සෙන් මෙහෙම තියෙනවා. කළුපාට කූරු මෙහෙම තියෙන අතර යනවා අර ෆ්‍රිජ් එකේ ඉඳලා එන නාලය. දැන් ඕගොල්ලෝ දන්නෝ කළුපාට. කළුපාට කියන්නේ මොකද්ද? මේ කළුපාට. කළුපාට මේ වටවලින් මංගුනේ විකිරණ තාපය. විකිරණ තාපය අවශෝෂණය කරගන්න පුළුවන් කියලා අපි කිව්වනේ පාඩමේදී. හරි. විකිරණ තාපය අවශෝෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකෙන් කරන්නේ. මේ මේ බටේ දිගේන තාපය විකිරණ තාපය කියන්නේ විකිරණයක් විතර මේ අවශෝෂණය කරගන්නවා. ඒක නිසා තමයි මෙයා මේ තාපය අවශෝෂණය කරගෙන මෙයා පරිසරයට ඒ තාපය නිදහස් කරගන්නවා. හරි. මේක තාපේ මේක අවශෝෂණය කරගන්න. ඊට පස්සේ එයා පරිසරය නිදහස් කරනවා. ඒකෙන් තමයි සිසිල කාර්යය වෙන්නේ. හරි. අනිත් ඒ කියන්නේ කළු පාට කිව්වේ ඒකයි. කළු පාට විකිරණ තාපය අවශෝෂණය කරගන්න. සුදු පාට උනා නම් පරාවර්තනය කරලා දානවා. නැත්නම් විකර්ෂණය කරලා දානවා. එතකොට මේ උත්තරේ තමයි හරි. නිවැරදි ප්‍රකාශනය තෝරන්න කියලා තින්නේ. සමහර ශීතකරණවල පසුපස ඇති කළු පැහැති නල විකිරණ මගින් තාපය ඉවත් කරයි. ඔව්, ඒක නිවැරදි.
ඊපස්සේ 2015 මේක කියනවා එක්තරා දිනක නුවරඑළිය නගරයේ උෂ්ණත්වය හරි සෙල්සියස් අංශක 16ද රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ද විය නුවරඑළිය නගරයේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය කෙල්වින් වලින් කීයද දිවා උෂ්ණත්වය 16යි රාත්‍රී උෂ්ණත්වය 4යි එහෙනම් අහනෝ ඒ උෂ්ණත් අන්තරය කෙල්වින් වලින් කීයද කියලා හරි දැන් උගුල්ලෝ දාන්නෝ කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් කීයද කියලා केल्विन बिंदु क्या ने सेल्सियस रेना देसी ये है तो तूने तो मैं क्या पढ़ किया लती इन्हें सेल्सियस दास ये किया ये ना ना बीस तो ना मैं थी मैं सेल्सियस से का बिंदु कर गान ही तो मुको मैं का बिंदु कर गान ना मैं तेरी मैं का दाना दाना देसी है तो तूने कोई ना नहीं तो ये ना मैं का टाप ये दे मुकरम दाना दिसी है तो तुम्हारे अरे अरे तो अरे दिसी है तो तुम्हें खेल ली इधर बस ये मेकिंग आप इधर किया ने बिंदु बने में बिंदु बने में नहीं अब तो ना सेल्सियस दास है सेल्सियस दास है ना मेरे का मुकाद दें ना केल्विन देसी आसुना में है ने हरे केल्विन देसी आसुना में अब अनितुष नाते की है රාත්‍රී උෂ්ණත්වය එහෙනම් මේ විදිහටම හදන්නේ එහෙනම් ඒකෙත් කරන්න ඕන 273 ධන 4 නේ 277යි මෙන්න මේ උෂ්ණත්ව අන්තරය බලුවා නම් උත්තරේ එනවා කීයද 2යි කෙල්වින් 12යි හරිද උෂ්ණත්ව අන්තරය කෙල්වින් 12යි දැන් මේකේ ඔන්න දැන් කට්ටිය පටලව ගන්න තව ක්‍රමයක් මම කියන්න. දැන් බොහොම මෙහෙම හිතනවනම් මේක වරදින්නේම නැහැ. තව කෙනෙකුට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. හරි. කෙනෙකුට මෙහෙම හිතන්න පුළුවන්. දැන් උෂ්ණත් අන්තරය මේක අපිට කෙල්ලින් වලට හොයන්න සෙල්සියස් වලට හොයන්න ඕනේ නැහැනේ උෂ්ණත් අන්තරය දීලා. උෂ්ණත් අන්තර හොයන්න පුළුවන් නේ. හරි. 16 රින 4 12 නේ. හරි. ඉතින් මෙතන මේකට 273ක් කියන අගේ නියතයක් නේ. ඒක අපට දාන වෙන්නේ නැතුව අදාළ කරගෙන නැතුව මේ උත්තරේ කෙලින්ම 12යි කෙලින් කියන උත්තරේ කාට හරි ගන්නත් පුළුවන්. කිසිම ගණනය කිරීමක් අවශ්‍ය නැතුව. ඒකත් කමන්නේ කිමෙන් මෙහෙම වටලෝ ගන්න එපා හැබැයි. කවුරු හරි කෙනෙක් හිතන් ඉන්න මෙහෙම. 16 ඍණ 4 මේක 12යි මේක මේව සෙල්සියස් හින්දා. හරි? මේව සෙල්සියස් හින්දා මේක සෙල්සියස් 12 එන්නේ ඊට පස්සේ මේක කෙල්වින් කර ගන්න කියලා හරි මේකට 273ක් එකතු කරනවා එතකොට කීයද 5යි අන්න 285යි කෙල්වින් කියලා හිතුවොත් ඒ උත්තරේ MCQ උත්තරයක් විදිහට තියෙනවා අන්න පටලවන තැන හරි එහෙම ගන්න එපා එහෙම ගත්තොත් උත්තරේ වැරදි और अंतर इतना कर दुलाहन प्रश्न मेनम कथा वा मेहम गन एम दिख इसल के करा अंतर होना के दुलाहतम उष्णता अंतर देवगोलो थीयरी विचना कर पास पेपर करा तो विद्यावट एक गणित अंगना एक बोरुआ दे मेवा गेटलू ඔයගොල්ලෝ උන්ට තියරි උගන්නනකොට එන්නේ නැහනේ මේක එක දැන් අපි තියරි එක තියරි විතරක් කරලා පාස් පේපර් නොකර කරන් ඉන්නවනම් යම් ඒ අද්දකීම අපි විඳින්න නැත්තම් ඒ අද්දකීම මුලින්ම එන විභාගෙදී. ඒතර විභාගය කියන්නේ අද්දකීම් අත්තදා බල බල ඉන්න තැනක් නෙමෙයිනේ. අපි ඒක කරලා තියෙන්න ඕනේ වෙනකොට.
आसान प्रश्न दिदास दहनमे तीस नमे दिदास दहनमे तीस नमे मेघ की है ना द्रव जल जलवाष्पले से वातिर गमंगन आकार दिखवाणी वाष्पी भवने हा नटीम हेमत वाष्पीकरण एवं संबंधी पहात प्रकाश असत्य प्रकाश एक असत्य कहानी एक पलवी कटती नटी मेदी मेन्म वाष्पी भवने येदी जले उष्णते नियत भवती देख नटीम दुष्ट क्रियावली अपना वाष्पी भवने अदृष्ट क्रियावली बल पलवी नटी मेदी मेन्म वाष्पी भवने येदी जले उष्णते नियत भवती नटी मेदी मेन्म वाष्पी भवने येदी जले उष्णते नियत भवती दिता वाष्पी भवने मेन तनक जले उष्णते नियत भवती पुलवाद हम उदाहरण तमें सरल उदाहरण तमें वाष्पी भवने मेन तनक व्यागानको अभी तुम दें पीट उन्हेंद्री इनको अरे मे मत अम्बल पेलस्तर दान कोलोन वर्ग कोलोन दाल पेलस्तर दिन दें ऐ मे दपड़े गुण है मे अंगे उष्णते वेड़ी अंगे उष्णते वेड़ी एक अड़कर मे अभी बला अम्बल बलावृत्ति मेरा मेतन मुखदेन मे कोलोन मे दाबू कोलोन वाष्पी भावने वाष्पीकरण मेतन नटन उष्णते మీకు వాష్పీ భవనే మేము అది ఇతర మిత్ర వాష్పీ భవనే అనుకోట మే 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 ద్రవ్య మే లిక్విడ్ మీ అంగే తిన తాపే మీకు అవశోషణే కరగాన అవశోషణే కర యా ఉష్ణత్తి వెడి కరంతా మీకు వాష్పీ భవనే వెన్ని ఇతర మొకద్ద వెన్ని మే మీ అంగే తిన తాపే అవశోషణే కరగాన నిసా అంగే ఉష్ణత్తి అడు వెను హరి అంగే ఉష్ణత్తి అడు వెను కియన్ని మే ఉష్ణత్తి వెడి వెన్న ఉననే హరి ఇతర एक निशा वाष्पी वाष्पी भवन में द्रव्य उष्णते वेड़ी वे एक निशा शीतल देने एक, एक मतगति जागानी सरल की मतगति जागान इतना अपड़ेनो नटी मीदी विन वाष्पी भवन जल उष्णते नीत पवती मिथन जल जल वेन तो जल उष्णते नीत पवती इन जल उष्णते वेड़ पुलवा एक निशा पलन उत्तरे वेरदी ఇతర నటీయం దృష్టికి కావాలి ఎక్కువ నేతర వాష్పీభవన అదృష్టికి కావాలి హరినిలమై అప్పుడు వతరు నటనకి పేయను వతరు నటన పేయను కొంచెం వతరు నటన నమ్మ వాష్పీభవన ఎందు మక్కు వేయను అప్పుడు ముఖద ఎత్తున పేయన్నే ముకుత్ పేయన్నే వాష్పీభవనే పేయన్నే ఇటు పస్సే ఎగైన్ హరి ఇతర దేవుని వాక్య హరి అదృష్టికి కావాలి అత్తే వాష్పీభవనే కియాలి ఇటు తుంగిని కిన సులంగే వేగి వాష్పీభవనే కెరి బలపాన అత్త దే మే 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 బై హొందరమ తీరేనో ఒగలు సామాన్య దనీం బలన్నే ఒగలు సామాన్య విద్య అమృత మీకు తీయరి పాడు మీద ఉన్నాను ఉన్నాయి మేము ఒకళ్ళు హుందరం దాని రెది అప్పి వహిన దాకా ఎందుకు మనల్ని తీయనో గ్రహితాన్నకు అవ్వ తీయమని అవ్వేం వేయనో గ్రహితాన్ని పొడవా వహిన దాట వేరండి ఉలంగి అప్పి బలం ఉలంగ వెడినా ఎందుకంటే ఇక్కడ అగ్గాలు వేయాలని ఇక్కడ మేము వాష్పీ భవన్ అంటే ఉలంగ బలపాను మీకు ఎన్నెత్తే కదా మే సులంగి వేగి వాష్పీ భవన్ ఎక్కడి బలపాన అతను నటీము కరి బలనోపాయి ఎత్తని ఒత్తురు నటే ఉలంగ హెమ్మత్ ఒత్తురు నటను ఉలంగ నెత ఒత్తురు నటరు నమ్ము వాష్పీ భవనే కదా ఉలంగ ఉలంగ నెత్త ఎందుకు వేయాలని కూడా పిలాయాను అమ్మగిన అప్పుడు ఉలంగ తీ ఉలంగ తీయన ఇక్కడ ఎందుకు వేయాలి ఇక తర్వాత మీకు ఇతర ఏ ఉత్తర హరి హరి ఇటు పసి హతరు వినిక ప్రశ్న తీయను నటీ మేది జలే ఉష్ణత్తి నేత భవతి హతర్ పాలవినిక వగే వాష్పీ భవనేది జలే ఉష్ణత్తి అడు వేలు దే మీ పాలవినిక తామతమే అని పెద్ద దే ఇసెల్లా తప్పిపోవ నటీ మేది జలే ఉష్ణత్తి నేత భవతి హతర్ హరి వాష్పీ భవనేది జలే ఉష్ణత్తి అడు వెన్న బేని అయి అదాల పృష్ఠే తీన తాపత్తి అవశోషణ కరగానోని ఇటు పసి వాష్పీ భవనే వేను ఇది ఏనా యాకి అపే వెడి వెన్నోనని ఇతను అతను ఉత్తరేత్ వెరది పలుని ఉత్తరేత్ వెరది ఇక్కడ నిసా మేకి ఇది విభాగ ఇది మే ఓల్ లకుండా దున్నా ఒకటి ఇక్కడ ప్రశ్న వెరద్ద తీన ఉత్తర దిక్కు వెరదిని నిసా ఓల్ దున్నా ఇక్కడ అని మేకి దీని మీ మేకి థియరీ పడ్డ మొదటి తీయగానే వాష్పీకరణి విశిష్ట గుప్తతాపే వెడి వాష్పీకరణి విశిష్ట గుప్తతాపే వెడి హరి
සමෙන් දහඩිය පිටවන විට ඒ අඩංගු ජලය කියන්නේ හමෙන් දහඩිය පිටවනකොට ඒ කියන්නේ දහඩිය කියන්නේ ජලයනේ ඒ වාෂ්පීභවනයේ දහඩිය පිටවනකොට ඒ කියන්නේ ඒ වාෂ්පීභවනයක්නේ ඒ වාෂ්පීභවනයේදී ඇඟේ තියෙන තාපය ගොඩක් ඉවත් වෙනවා හරි ඒ කියන්නේ ඒ දහඩියත් එක්ක ඇඟේ තියෙන තාපය ලොකු ප්‍රමාණයක් ඉවත් වෙන පුළුවන් මොකද වාෂ්පීකරණ විශේෂ කුප් තාපය වැඩි නිසා එතකොට ඒ ජලයේ උෂ්ණත්වය අඩු වෙන බෑනේ ඒවත් වැඩි වෙනවා इवे दुने हतर उष्णते सेलशीशांस तिहि पवती है जल दम गण हिंदुता मे हेम मे हेमे गण हदन उन्े दिदास दुने हतर उष्णते सेलशीशांस तिहि पवती है जल किलो एका हरी अलूमिनियम बाजने अडंगे මෙම භාජනයේ තාපන පලකයක් මත තබා ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 70 දක්වා ඉහළ නගින තුරු රත් කරනු ලැබේ. මම මෙහෙම කියන්නේ. දැන් ඇලුමිනියම් භාජනයක් තියෙනවා. හරි. මේක ඇලුමිනියම්. මේක තියෙනවලු ජලය කිලෝ එකක් නේ. मैं हॉट प्लेट कूट दी हॉट प्लेट कूट दी मैं उष्णते अड़कर अभी सेलिशन अत्यावन अरे ओके तो मैं गाने की रही අපෙන් අහන්නේ මොකද්ද පළවෙනි කහනෝ ඇලුමිනියම් භාජනය රත් කිරීමේදී ඒ තුලින් තාප සංක්‍රමණය වෙන ක්‍රමය හරි දැන් ලෝහයක්නේ ඇලුමිනියම් කියන්නේ ඇලුමිනියම් කියන්නේ ලෝහයක් එතකොට ඒක රත් වෙනකොට තාපය සංක්‍රමණය වෙන්නේ කොහොමද සන්නයනේ ඝන ලෝහයක් හරහා තාපය මේ තාපය සංක්‍රමණය වෙන්නේ සන්නයනේ කියන ක්‍රමයෙන් අපිට උගන්වන්නේ සන්නයනේ සංවහනයේ විකිරණය देख अलूमिनियम बाजने तापदारितावे हारसी पनाहाय जूल सेल्सियस अंश के एट नम इम बाजने लबागान ताप प्रमाणे को पमनद हरि देंग उन्न ताप प्रमाणे कहाने मंको उन्न ताप प्रमाणे कहाना मना अपिट दान पुलवा अपि इकने गत्तनी क्यू समान है एम सी टी टा हरि देंग मे गाने को इस्कांदिया में अलूमिनियम इस्कांदे आप दाने अलूमिनियम इस्कांदे आप दाने इतने अलूमिनियम विशिष्ट दावधारित आवे दाने इतने ये मे कर देंको हम कर अभी अरे उन्हें कैट लो के ना अभी मुका तो मैं दी लेती ही नहीं अलूमिनियम बाजने तापदारितावे क्या मुकद तापदारितावे क्या जम मम्मी मेहमे करें वो विभाग जी मे गैट मे अदगी मैं क्या देना विभाग आवाना मैं अपने मेकता मैं अरे उन्हें सामान एम सी इट दान बेलवा दें मेक तीय मैं तीयरी पाड़ मे कर पा पास पेपर नौकर करें तीयर भी तरह कर बोला पास पेपर नौकर विभाग मे गाना मैं आगे पलवे अद्दे की मैंने विभाग अरे मे अद्दे की मिंजलाने अरे आटा मैं मुख दर मैं अद्दे की मैं विन दिन मे की सामान एम सी टीट दें अलूमिनियम इसका कभी दाने इतने अलूमिनियम विशेष दबदारी तब दाने पर दत्त दिखने तुको मे शुरू कर भाई गाने दीरती है तापदारितावे तापदारितावे अर्ध दी मत मई याम किसी वस्तु के स्कांदे सॉरी वाम याम किसी वस्तु के उष्णते एक के एक मेडिकल ना मजा ताव रहा है हरि यह ना मैं स्कांदे की ये हूँ ना अपने वेड़ाक ने हरि मैं कहता मैं मैं देखी गुणित है तमाई ताप दाहरी तावे किया स्कांदे बिना मगर ना वाचने
ස්කන්ධ පිළිම ගන්න අවශ්‍ය නැහැ. මේ දෙකේ ගුණිතය තමයි මේ දීලා තියෙන්නේ. හරි. ඒ ස්කන්ධය කීයේ වුණත් ඒ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශයකින් වැඩි කරන්න අවශ්‍යතාව ප්‍රමාණය තමයි විශේෂතා ආධාරිතාවය කියන්නේ. ඒක නිසා අපිට මේ දෙකම තමයි මේ දීලා තියෙන්නේ. කීයද 450. හරි. එපර උෂ්ණත්වය වැඩි වෙන්නේ කීයටද? දැන් මේ ඇලුමිනියම් තියෙන්නේ ජලයේ උෂ්ණ ජලයේ තියෙන උෂ්ණත්වෙම තමයි. එතකොට උෂ්ණ තන්ත්‍රයනේ මේ ටීටර් කියන්නේ. වැඩි කරන්නේ 70ට. මේක වෙන්න ඕනේ ජූල්නේ. හරි. හරි. ජූල් 18000යි. දැන් තේරුණා නේද ඔයගොල්ලන්ට ගන්න. මෙතන පොයින්ට් එක මේක තමයි. දැන් විශේෂතාවපදාරිතාව විදිහට මෙතන මෙතන මේ ගානෙන් බලන්නේ අපි තාපදාරිතාව අර්ථ දැක්වීම තේරුණාද කියලා. තාපදාරිතේ අර්ථ දැක්වීම. ඒකේ තාපදාරිතාවය කියන්නේ මොකද්ද? වස්තුවේ ස්කන් වස්තුවේ උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීමන අවශ්‍යතාව ප්‍රමාණය. වස්තුවේ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශයක එකකින් වැඩි කිරීමන අවශ්‍යතාව ප්‍රමාණය. හරි මෙතන මේකට උත්තරේ ලියන්න. ඇලුමිනියම් භාජනය මගින් ලබාගත් ප්‍රමාණය. අම්ම කියලා උත්තරය ලියන්න. දැන් ඒ ගාන තේරෙන්නේ නැතිනේ. තේරෙන්නේ නැත්නම් ආයිත් වීඩියෝ එක අපස්සටකින් බලන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉහත අවස්ථාවේදී ජලය මගින් ලබා ගන්නා තාප ප්‍රමාණය. හරි. ඉතින් අපි ජලය ලබා ගත්ත තාප ප්‍රමාණය. ඉතින් ඒත් Q සමාන MCT ටම තමයි දාන්න ඕන. හරි. දැන් මේකේ ජලයේ ස්කන්ධය අපි දාන්න කිලෝ එක. ජලයේ විශේෂතා අවධාරිතාවේ ගාන දීලා තියෙනවනේ. උෂ්ණත්ව වෙනස ඉස්සෙල්ලත් අපි හෙව්වනේ. ඔන්නෝක සුළු කරන්න ඇති. ඒක සුළු කරයින් පස්සේ එනවා. 168000 ජූල් කියලා. මේ තමයි ජලයේ මගින් ලබා ගන්නා තාපය. ඊට පස්සේ හතරවෙනි කොටසෙන් අහනවා ඉහත ක්‍රියාවලියේදී තාප හානියක් සිදු නොවන්නේ නැණ. දැන් මේකේ තාප හානියක් වෙන්නේ නැත්තම් තාපන පළකෙන් සපයනු ලබන මුළු තාප ප්‍රමාණය කොපමණද? දැන් අපිට උපකල්පනය කරගෙන තාප හානියක් වෙන්නේ නැහැ කියලා හිතන්නලු. එහෙනම් ඉතින් තාපන පළකෙන් ලැබුණු මුළු තාප ප්‍රමාණය වෙන්න ඕන ඇලුමිනියම් භාජනය ලබාගත් තාපයයි ජලය ලබා ගත්තා අපේ තාපහණයක් වෙලා නැහැ නේ. අපි යන්නේ එක තමයි ලියා ගන්න ඕන. හරි. මුළු තාප ප්‍රමාණය ඉන්නේ නැහැ. මේක සමාන වෙනවා ඇලුමිනියම් භාජනයේ ලබාගත් තාප ප්‍රමාණය දාන ජලය ලබාගත්. මේ විදිහින් දැන් අපි හෙව්වනේ මෙතන. දැන් ඉස්සෙල්ලා අරගෙන ආවේ හරි 18000යි ජූල්. ජලය හරි. ওই දෙක සුළු ওই දෙක එකතු කරාම එනවා 186යි. ඔක ලියන්න ඉතින් ඉහත ක්‍රියාවලියේදී තාප හානියක් සිදු නොවන්නේ නම් තාපන පළකෙන් සපයනු ලබන මුළු තාප ප්‍රමාණය තමයි
मैं अकेला उत्तर ले रहा है। इट पास आप ये नवा दिदास दाह तेरे दहाय सी कॉटर से सैम उद्देश्य नकम गिल्लुम ताप के अक बावी से जले रच करनो लेवी गिल्लुम ताप के ने हीट रे एक पालनी कॉटर सिंह हानो उष्णते सेल्सियस शांस के विषय नमी ही पावती ने जले एक किलो अधिक वाजने अक तुल ताबा गिल्लुम ताप के बावी से ने उष्णते अनुनामी दक्का ඉහළ නැංගුම අවස්ථාවක ඕළු ගාන කියව ගන්න ඉතින් හොඳේ ජලය මගින් ලබා ගත්තා ප්‍රමාණය දැන් එකම එකම දේ ළමයි දැන් මේ දැන් ඔයාලා ළන්නේ තමයි පාස් පේපර් ටික කරනකොට තේරෙනවා මේ මොකද එකම ටික තමයි අහන්නේ කියලා හරි අර ඉස්සෙල්ලා හදපු ගාන වගේම තමයි දැන් මේක කියන්නේ ताप प्रमाण अभी कहा नहीं होगा नहीं क्यों ना ओटा नू अरे हम मेरे मुख तो किया थी इन्हें जले किलो देखा अरे हाँ ने जले लगता प्रमाण है नहीं अरे जले किलो देखा है जले भी ताजा दी रहती है जूल किलोग्राम इतना उष्णता दी थी सेल्सियस ना सेल्सियस अरे उष्णता वे ना अनुनामे नहीं टीटा उष्ण के उष्णता वे ना सब नहीं अनुनामे रीना इसी नाम है ඔක සුළු කරන්න නැති. හරි. 588. ඔක ලියන්න ඉතින්. ජලය මගින් ලබාගත් තාප ප්‍රමාණය කියලා ලියන්න. එතකොට මොකද කියලා දන්නේ නැහැ නේ. ඔම ලියන්න. इट पास यहाँ ना एक देखा कोटस अरे यह तो एक ही दिन में हदागत गान के ना हानि वाजने लगागत तापर माने तापे हाँ परिसर का हानि हूँ तापे जोड़ हद दहले से गिने ताप ताप के ताप शक्ति बाट परिवर्तन के विद्युत शक्ति करने कर यहाँ पर दिखा लिंग गाने को हुआ ताप हानि नसल का हानि निकल दिन में के ताप हानि परिसर के उन्हें ताप हानि पर दी लेती है ना इट पास एक नहीं सा यहाँ ना කොච්චර විද්‍යුත් ශක්තියක්ද ගියේ කියලා දැන් ශක්ති සංසිඳන නියමය අනුව එක ශක්තියක් තව ශක්තියක් පරිවර්තන වෙදි තාපහණියක් වුණා නම් ඒක එහෙම නැත්තම් ඒ ශක්තිය එහෙම තියෙන්න ඕනනේ හරි දැන් මෙතන අපිට හානියු තාප ශක්තිය දීලා තියෙනවනේ ඒක නිසා මොකද්ද කියන්න තියෙන අපට හරි හානි වැයු विद्युत शक्ति मेक सामन ताप हानि हाँ ताप प्रमाण अरे विश्व तिब जल सेल्सियस अनुनामी दक्वा उष्णतेमी अवश्य तापेने मेक दील तीन मेतन दील तीन तापहानी हद्दा है जोर की अभी मेरे को होया गया था नहीं वहाँ यह सुबह टे वही देख तू करा वही देख तू करा मैंने पहाड़ यानो पहाड़ तो मैं वैयो विद्युत शक्ति का नहीं था मगर तो मेरे को तीन ने गिल्लुम ताप क्या नहीं तो हीटरिंग दीपु विद्युत शक्ति तो बैंडने उनमें कहते हैं ठीक है तापहानी है ना अन टीके उष्णते बैठी होना बड़ा को चेर लेसी गणन देखिए उगलो कर आठ मेम कर लगी हमें तो मैं गणन कर लगी अन्ला मेट मैं अद्धे की मिंदली अन्ला मेट
බගගෙන ගානත් අලුත් අත්දැකීම නෙමෙයි එකක් මේ වගේම ගාන. නමුත් පාස් පේපර් නොකරන ළමයට අලුත් අත්දැකීමක් තමයි ඒක. අත්දැකීම් කර කර ඉන්න වෙලාවක නෑ විවාහය ගැන සීමිත කාලයයි තියෙන්නේ. ඊළංගාන 2015 10 සූර්යයා සෑම දිශාවකටම ආලෝකය හා තාපය නිකුත් කරයි. හරි. දන්නවනේ ඒ සූර්ය තාපය සූර්යයාගේ සිට පෘථිවියට ළඟාවන්නේ කුමන තාප සංක්‍රමණයෙන්ද? සූර්ය තාපය පෘථිවියට ළඟාවන්නේ කුමන තාප සංක්‍රමණයෙන්ද කියලා අහන්නේ. දැන් ඔයගොල්ලෝ දන්න තාප සංක්‍රමණය වෙන ආකාර තුනයිනේ තියෙන්නේ. සන්නයනේ, සංවහනේ, විකිරණේ. එතකොට සන්නයනේ සහ සංවහනේ කියන දෙකට පදාර්ථ අංශු තියෙන්න ඕන. මාධ්‍යයක් තියෙන්න ඕන. දැන් සූර්යයාගේ ඉඳලා පෘථිවියට රික්තකය තියෙනවා කිලෝමීටර් මිලියන ගාණක් තියෙන රික්තකය. එතකොට කෝ පදාර්ථ අංශු? මාධ්‍යයක් නැහැ. එහෙනම් තාප සංක්‍රමණය වෙන්න තියෙන එකම ක්‍රමය තමයි විකිරණය. උත්තරය එන්නේ විකරණය. ඊටවසේ බී ඉහත ඒහි ඔබ සඳහන් කළ ක්‍රමය එකන විකරණය අනෙක් තාප සංක්‍රමණ වලින් වෙනස් වන්නේ කෙසේද? ඒක තමයි හේතුව. අපි කියන්නත් වන විකරණය සඳහා පදාර්ථය අංශුවත් මාධ්‍යයක් අවශ්‍ය නැත. නමුත් සන්නයනය සංවහනය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ. ඒක තමයි උත්තරේ. ඔය එක දන්නද කියලා අහන්නේ. හරි. දෙවෙනි කොටස තදින් හිරු රශ්මිය ඇති උණුසුම් දිනක සුජිත් පාසල නිම වී තාරපාර දිගේ තම නිවසට පැමිණියේය. නව්ව පායලා තියෙන දවසක සුජිත් ඉඳින් ඉස්කෝලේ ඇරලා එනවා තාරපාර දිගේ තමන් ගෙදරට. සුජිත් තාරපාර දිගේ ඇවිදගෙන එන විට තාරපාරේ ඈත ජලාශයක් තිබෙනවා ඔහුට දිස් විය. සුජිත් දැන් පාර දිගේ යනකොට එයාට පේන පාරේ ඈත ජලාශයක් තියෙනවා වගේ. වතුර තියෙනවා වගේ. ඔහු දුර සංසිද්ධිය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මොකද්ද මේ දැකලා තියෙන සුජිත්? මිරිංගුව. දැන් අපි වුණත් පාරේ කෙලින් පාරක අවුපදින දවසක යනකොට අපටත් තියෙන පේන පාරේ ඉස්සර වතුර තියෙනවා වගේනේ. මිරිංගුව පස්සෙන් දුපනවා කියන්නේ. කාන්තාර යනකොටත් මේක පේනවනේ. ඉතින් මේ සංසිද්ධිය තමයි අහන්නේ. මිරිංගුව අපිට ඔන්න පැහැදිලි කරන්න කියලා කියන්නේ. හරි. දැන් මේ වගේ දෙයක් ආපහින් පස්සේ දැන් සාමාන්‍ය විදිහට තියරි පාඩම් කර ළමයට මේ අවබෝධයක් නැතුව නිකන් පාඩම් කරලා මේකට මේ අමතක වුණා කියන්න. ඉබගෙසින් දැන් අමතක වුණා දැන්. මම මේ කලින් කරලා තිබුණ මිරිංගු වැති වෙන හැටි හැබැයි මට මතක නැහැ. දැන් අන්න එක තමයි ගැටලුව. එහෙම වෙන්නේ නැතුව මේක විභාගෙදී ආවත් මේක වෙන සංසිද්ධිය අවබෝධ කරගෙන තියාගත්තාම මේක ඕන වෙලාවක අමතක වෙන්නේ නැහැ. ඒක ඔළුවට දාගෙනනේ තියෙන්නේ. අපි අන්න මේ විදිහට මේක කරන්න බලමු. නැත්නම් මේක තප්පර දෙකකින් කියලා දෙන්න පුළුවන් මේ 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 කියලා. එහෙම නෙමෙයි. මේක අපි වෙලා ආරම්භ පොඩ්ඩක් බලමු. අර කාටරි විභාගෙට ගිහින් අමතක වුණා. උඩ ඔළුවේ බිම් බල බල ඉන්නකොට මේක ගලප ගන්න ක්‍රමයක් අපි හිතාගත්තා නම් ඒක වටිනවනේ. හරි. දැන් මෙහෙමයිනේ. දැන් ඔන්න අපි ගාන කියලා තියෙන දේ ඉස්සර ප්‍රයෝජනට ගමුකෝ. ගාන කියලා තියෙන්නේ දැන් අවුව තියෙන දවසක සුජිත් මෙහෙම තාරපාර දිගේ යනවා කියලා. මෙන්න තාරපාර. මෙන්න අවුව තියෙනවා. ඒ කියන්නේ ඉර පායලා තියෙනවා. අපි මේ දන්න දේවල් ටික මේ කරගන්නවා. එතකොට මේ සුජිත් ඉස්කෝලේ කරලා ගෙදර එනවා. අපිට සුජිත්ගේ ඇහැ ආලෝකේ වැටෙන්නේ ඇහැටනේ. සුජිත් ඉස්කෝලේ යනවා. ගෙදර එනවා තාරපාර දිගේ. දැන් එයාට මෙහෙන් තමයි මේ ජලාශය පේන්නේ. දැන් ඔන්න දැන් විභාගයට ගිහපු ළමයෙකුට මේ දැන් තියරි මතක නැහැ කියමු. මේ ගලප ගන්න ක්‍රමය මම මේ කියන්නේ. අවුවපා යලා තියෙන තාරපාරක්. එහෙනම් අනිවාර්යෙන් මේක රත් වෙනවා. හොඳටම රත් වෙලා දැන්. දැන් මේක හොඳටම රත් වෙලා මොකද්ද වෙන්නේ? මේ හැරි තියෙන වායු ස්තරය ඉහළට යනවා. රත් වෙලා. රත් වෙලා මේ හැරි ඝනත්වය අඩුයි දැන්. හරි. දැන් මේ වායු ස්තරය ඉහළට යන එක තමයි ඇඳලා තියෙන්නේ. එතකොට මෙහි තියෙන වායු ස්තරය අඩු වෙනෝනේ. ඇයි ඉහළ යනවනේ? මේ වායු ස්තරය අඩු වෙනවා.
ඒටි අපට කරගන්න පුළුවන්නේ. දැන් මේ මේකට දැන් අමුතු විද්‍යාවක් ඕනේ නැහනේ. දැන් මේ ටික අපි දන්න ටික දැන්. ඔයාලට පරතරේ අඩු වෙනව පේනවද? දැන් මෙහි පහළ වායු විස්තරය රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. ඉහළ ගියාම ඉහළ වායු ඝනත්වය දැන් වැඩි. ඇයි ඔක්කොම ටික ඉහළ ගිහිල්ලානේ? මෙහි දැන් වායු විස්තරය වැඩි වෙලා තියෙන පහළ ටිකත් ඇවිල්ලා. දැන් ඒතර යම් කිසි දෙයක් අඩු වෙනකොට අපි කියන්නේ මොකද්ද? මොකයි හොයාගෙන බැරි අපි කියන විරලයි කියලානේ. ඒ කියන්නේ මේ මොකද හැදිලා තියෙන්නේ? මේ විරල මාධ්‍යනේ. මේ හැරි ගහනතර ගහනතර මාධ්‍ය සහ විරල මාධ්‍ය කියලා තියෙනවා. දැන් මේ ටික හදාගන්න අමතක චලමකටත් පුළුවන් නේ. හරි. ওই ටික හදාගත්තට පස්සේ ඔගොල්ලෝ ආලෝක ආලෝකේ පාඩමේදී දැන් ඉගෙන ගත්තා. දැන් මෙහෙම දෙයක්. ගහනතර මාධ්‍යක සිඳලා විරල මාධ්‍යයකට ආලෝක ආලෝක යනකොට හරි. මේ අභිලම්භය ගහනතර ඉඳලා ගහනතර ඉඳලා විරලට එනකොට ආලෝක කිරණය හරි මේ ආලෝක කිරණය අවිලම්බේ දිසට යනවා දිවතර යනවාද කියන එක අපි ආලෝකේ පාඩමේ ඉගෙන ගත්තා ඒකද අපි කිව්වා අවිලම්බයෙන් මෙන්න මේ අවිලම්බේනේ මේ අවිලම්බය අවිලම්බයෙන් ඉවතර යන්නේ හරි ගහනතර ඉඳලා ඉරල මාධ්‍යන ආලෝක කිරණයක් අභිලම්භයෙන් ඉවතර තමයි යන්නේ හරි දැන් ඔහොම එන ආලෝක කිරණයක් මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන් නේ මෙහෙම වෙන්නත් පුළුවන් තව ටිකක් කෝණය වැඩි කරලා එනවා හරි ඒක යනවා ගහනතර මාධ්‍යයෙන් ඉරල මාධ්‍යය අතරේ එරේ කවදදගේ හරියටම යනවා මෙන්න මෙහෙම වගේ වෙලාව හැදෙන කෝණයට අපි කියනවා අවදි කෝණය කියලා හරි අවදි කෝණය එතකොට දැන් අභිලම්බෙන් පිටතර ගියා ඊට පස්සේ අවදි කෝණය අවදි කියන්නේ දැන් උපරිම මේ මාධ්‍ය දෙක අතර යන අතරේ ආලෝක කිරණ යන විදිහට එන කෝණය මේක අවදි කෝණය මේක මේක යම්කිසි සීමාකාරී අවස්ථාවක් දැන් මෙතනින් එහාට මෙතන එහාට මේ අවදි කෝණයට වඩා වැඩි කෝණකින් ආලෝක කිරණයක් එනවනේ හරි අවදි කෝණයට වඩා අවදි කෝණයට වඩා වැඩියෙන් එන ආලෝක කිරණයක් ආව ගමන් මොකද වෙන්නේ ගහනතර මාධ්‍ය ඉඳලා විරල මාධ්‍යයට හරි ඔන්න එහෙම ඔහම කෝණයක් කියන ඔහම කිරණයක් එනවා එතකොට මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා දෙයක් සිද්ධ වෙනවා ඒක අපි ආලෝකයේ පාඩමේදී උගන්වනවා අවදි කෝණයට වඩා වැඩියෙන් එන ආලෝක කිරණයට තමයි ඒක වෙන්නේ එතකොට මේක මොකද වෙන්නේ ගහනතර මාධ්‍ය ඉඳලා එන ආලෝක කිරණය ගහනතර මාධ්‍යෙටම යනවා ඔන්න ওই සංසිද්ධිය තමයි මෙතනදිත් තෙන්නේ දැන් සුජිත් ඉස්කෝලේ යරලා යනකොට ওই සංසිද්ධිය මෙතෙන්දිත් වෙනවා. හරි. දැන් ඊතන මේ අභිලම්භය කියලා. ඔය අභිලම්භය. හරි. දැන් මේ ආලෝක කිරණයක් එනවා. මේ කෝණය අවදි කෝණයට වඩා වැඩි. අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් ආලෝක කිරණය පතිත වෙනවා. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? හරි. එතකොට දැන් මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙනවා හිතන්නකෝ ගහක්. හරි. ගහක් තියෙනවා. ඒ ගහ තුජිට පේන්නේ මෙහෙම.
මෙතන අතහත් එක යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා හරි දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ දැන් මේ මම මේ පැහැදිලි කරන්න මිරිංගුව දැන් මේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ දැන් හිතන්න ඔයගොල්ලෝ ජලාශයක් තියෙන තැනකට ඇත්තටම ගියා කියලා ඇත්තටම ජලාශයක් තියෙන තැනකට ගියයින් පස්සේ ඔයගොල්ලන්ට ඒ ජලාශයෙන් නිතර ගහක ප්‍රතිබිම්බය වතුරෙන් පේනවා නේ ඒ මොකද වතුර තියෙන නිසා නේ එහෙම පේන්නේ ජලාශයක් තියෙන තැනකට ඔයගොල්ලෝ ගියන් පස්සේ ඒ ජලාශය ළඟ තියෙන ගස්වල ප්‍රතිබිම්බය වතුරෙන් පේනවා හරි මෙතන වෙන එක අනිත් පැත්ත මෙතන මේ ගහේ ප්‍රතිබිම්බයක් මෙතන පේන නිසා ජලාශයක් තියෙන වගේ පේන ගන්න ජලාශයක් තිබුණා නම් ජලාශයයින තියෙන ගහේ ප්‍රතිබිම්බේ ජලාශයෙන් පේනවා හරි මෙතන වෙන්නේ මේ විදිහට ප්‍රතිබිම්බයක් හැදෙනවනේ යටිකුරු අතාත්තික යටිකුරු අතාත්තික ප්‍රතිබිම්බයක් හැදෙනවා ඒ ප්‍රතිබිම්බයක් තියෙන නිසා අපිට හිතෙනවා දැන් ජලාශයක් තිබ්බනන්නේ අපිට මේක ප්‍රතිබිම්බය පේන්නේ කියලා අපිට මෙතන වතුර තියෙන වගේ පේනවා දෘෂ්ටි මායාව එතන අපිට පේන්නේ මේ වතුරකින් තමයි මේ ප්‍රතිබිම්බය පේන්නේ කියලා. දැන් වතුරක් තිබ්බනම් ඒකනේ වෙන්නේ. වතුරක් තිබ්බනම් ගහේ ප්‍රතිබිම්බය වතුරෙන් පේනවා. මෙතන වෙන්නේ ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයක් හැදිලා ඒක නිසා වතුර තියෙන බව ඔගේ පේනවා. ඔක තමයි මිරිඟුව කියන්නේ. දැන් බලන්න මේ සංසිද්ධියට මේක හදාගන්න දැන් අමතක වෙච්ච ළමයිකටත් ওই විභාගෙට ගිහිල්ලා මිරිඟුව කියන්නේ මොකද කියලා හෙව්වෙන් පස්සේ දැන් මේක නිකන් අමුතුර පාඩම් කරගෙන නැතුව අවබෝධයෙන් පාඩම් කරගත්තා නම් මේක ඔය උඩු බිම්බල වලින් වෙලා පාර ඇඳ ගන්න පුළුවන්. සුජිත් අඳින්න පුළුවන්. ඉර ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙන මොකද්ද වෙන්නේ? මේ වාතය මෙතන රත් වෙනවා. තාර පාර රත් වෙනෝනේ. වාතය ඉහළට යනවා. ඒතර ඉහළ වාතයේ ඝනත්වය වැඩි වෙනවා නේ. ඒතර පහළ ඝනත්වය අඩුයි. ඒ කියන්නේ පහළ අඩුයි කියන්නේ විරලයි. ඉහළ ගහනතර. ওই ටික හරිනේ. ඊට පස්සේ ආලෝකේ පාරමිතිය දන්නවා. ගහනතරෙන් දැන් විරලට ආලෝක කිරලයක් එනවනම් අබිලම්බයෙන් අබිලම්බෙන් ඉවතට යනවා. ඒතර අවදි කෝණය කියන්නේ ඔක මතකයි ඒ මාධ්‍ය දෙක අතර යනවා. ඊට වඩා වැඩි කෝණයක් වෙනවනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා ගහනතර මාධ්‍යරම. දැන් ඒක තමයි මෙතන වෙන්නේ. ඔන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. මේ කෝණය අවදි කෝණට වඩා වැඩි. ඉතින් ඕක අඳගන්න පුළුවන්. එතකොට මේ නාලෝ කිරණේ මෙහෙට යනන්නේ. මෙහෙන් එනවාගෙන මෙයාට පේන්නේ මෙතන අටිකුද තාත්තික ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඉතින් ඔන්න ඕක තමයි උච්චරය කරගන්න තියෙන්නේ. දැන් මෙතන ජලාශය ළඟට ගියා නම් ගහේ ප්‍රතිබිම්බය වතුරෙන් පේනවා වගේ මෙතන ප්‍රතිබිම්බයක් හැදෙන නිසා අපිට මෙතන වතුර තියෙනවා වගේ පේනවා. ඕක තමයි මෙරිඟු. දැන් ඕක අඳගන්න අමුතුවෙන් තියරියක් ඕනේ ඔය ටික පියරෙන් පියර මතක තියාගත්තා නම් විභාගෙක උඩු බිම්බල වලින් වෙලා ඕක ලියන්න පුළුවන් මේක ඇඳගත්තා මේක තමයි විස්තර කරලා ලියන්න තියෙන්නේ මම මෙහෙම ලියා ගන්න හරි මේකම තමයි දැන් ලියන්න තියෙන්නේ මම කියන්නේ නෝට් එක වගේ කියන්න පහලට ආසන්න වායු උස්තරයේ තදින් රත් වීම නිසා හරිනේ පහලට ආසන්න වායු උස්තරයේ තදින් රත් වීම නිසා ඝනත්වයේ අඩු වී හරිනේ ඝනත්වයේ අඩු වී ඒ විරල මාධ්‍ය බවට පත් වේ මීට සාපේක්ෂව ඉහළ වාත ස්තරයේ ඝනත්වය වැඩිවීම නිසා ඉහළ ස්තර සාපේක්ෂ වශයෙන් ගහනතර මාධ්‍ය වලට පත් වේ. එම නිසා ආලෝක කිරණ ඉහළ සිට පහළට ක්‍රමයෙන් වර්ධනය වී තාර පාර ආසන්නයේ ඇති ස්තර වෙත පැමිණීමේදී අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනය වේ. එවිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ආලෝක කිරණය ලක්වීම නිසා ඉහළින් ඇති වස්තුන්ගේ යටිකුරු අතාතික ප්‍රතිබිම්බයක් දිස්වේ. එවිට මිරිඟු ඇති වේ. එම නිසා තාර පාරේ ඈත ජලාශයක් සේ දිස්වේ. හරි. ඔක සේරුව නැත්නම් ආයි වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අහනවා සුජිත්ගේ නිවසේ සිට වහලට ස්කන්ධය. හරි. සුජිත්ගේ නිවසේ ඉඳලා වහලට ස්කන්ධය කිලෝ 30ක් බැගින් වෙන ඇස්බැස්ටෝ තහඩු 40ක් සෙවිලි කර ඇතලි තියනවලු. සූර්යාලෝකය නිසා තහඩුවල උෂ්ණත්වය ඔන්න සෙලසියස් එක 5කින් වැඩි වෙනවලු. ඇස්බැස්ටෝස් වල විතාදා දීලා තියෙනවා. එක් තහඩුවක් මගේ අවශෝෂණයකට තාප ප්‍රමාණය. තාප ප්‍රමාණයනේ මම කියන්නේ තාප ප්‍රමාණය නම් කිව්ව සමාන MCT ට. දැන් අපි මේක කපක් වැඩක් නෑ. ඔව් නෝ කිව් සමාන MCT එක කියලා දාමු. කිව් සමාන MCT ට. දැන් අපි බලමු මොකද්ද මේ කියලා. දැන් අපිට ගාන ඉස්සලම මේ
අහන්නේ තව ප්‍රමාණයනේ තව ප්‍රමාණයක් කිව්ව ගමන් MCT දාගෙන බලන්න බලමු තියෙනවද කියලා දත්ත හරි කිලෝ 30යි ඒක දීලා තියෙනවා ඇස්බස්ට්‍රෝල විතාදා දීලා තියෙනවා කීයද 1050යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට අපි ඒක සෙල්සියස් අංශයකට කියලා දාගමු මොකද සෙල්සියස් වලින් දීලා තියෙන්නේ ඒ ගැටලුවක් නෑ ඊට පස්සේ කියනවා टीटा टीटा टीट 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 के उष्णत विनस टीट के उष्णत में उष्णत विनस तीस पाइंद हतली है एक पहाय सेल्सियस पहाय ओके सुरू करा ना थी ओके सुरू करा मैंने एक पाना सदै पाना सी है එක තහඩුවක් මගින් අවශෝෂණය කළ සූර්යතාව ප්‍රමාණය කියලා ලියන්න. එක තහඩුවක් මගින් හරි. එක තහඩුවක් මගින් අවශෝෂණය කළ තාප ප්‍රමාණය කියලා ලියන්න. ඉතින් එහෙනම් අහන තහඩු සියල්ල මගින්. ඉතින් ළමයි තහඩු 40යි ඉන්නේ තියෙන්නේ. ඉතින් ඒක ලියන තහඩු සියල්ල මගින් කියලා. පොඩි ළමයන්ට දීපු ගණන්නේ. තහඩු සියල්ල මගින්. මේ උත්තරේ මේකක් නේ මේක වැඩි කරන්න 40 තහඩු සියල්ල මගේ 63.5 අන්න තහඩු සියල්ල මගේ ඒ ගාණි වල දැන් ওই වගේ ගානම තමයි ඉතින් 2021 22 ඉන්නේ एवं दिदास दासे हाथ भी दिसी यति है वोल्टी तावे भावित कर जाले राजकीर में संधानी में से भावित कर एक्स वाई समान सकसुम देखा पाद देख पे मेहदी वाई गिल वाई ही गिल्लम ताप के बड़ा क्या बोलेंगे गिल्लवाय तो अगर मैं मेहम का तावक किया එක්සා වයි කියලා මම ඇතර මේක රූප සරහන මට මතක නැහැ මම මේක ලියාගෙන නැහැ බලමු මේ කියලා තියෙන්නේ වයි ගිල්ලුම් තාපකයේ ගැඹුරින් ගිල්ලා තියෙනවලු මෙන්න මෙහෙම කතාවක් කියනවා ඇත්තේ මේ ජල භාජනේ හීටරේ හරි මේකේ ගැඹුරින් ගිල්ලලා තියෙනවලු ඒක රූප සරහන ඔයගොල්ලෝ බලන්න මම මට මතක නැහැ ඒක मैं उड़ीन तीन हीटर एम कथा तमें कि इतर गिल्लुम तापक गिल्लुम तापक विद्युत सपयम संबंध कल आवाश उष्णातिरत्म वड़ा कटिकाल गई कुमन सकसुमेद अपीट ही तीन मुखद देखिए वोल्टी तापत्काय हीटर एत्काय जलेत्काय जलबंधन उत्तेकाय हीटर एत्कना जलबंधन अत्कना जले अत्कना वोल्टी ताव एत्कना अपड़ी तेने मुखदेलागत विनोगी कथावाणि हेबेल में मुखद मेकि हाँ इकमंड रत् मुखद किया मेक इकमंड रत् वै ऐ ऐ वै वे लमाई मेतन जल इतार මේ හීටර තියෙන තැන ජලය රත් වෙනවා හරි මේ රත් වෙනකොට මොකද්ද වෙන්නේ රත් වීම නිසා ඝනත්වය අඩු වෙලා මේ ජලය ඉහළට යනවා හරි එතකොට මේව ඉහළට යනකොට ටක් ගාලා මෙහි තියෙන සීතල ජලය මෙහින් ටක් ගාලා පහළට එලා මේ මොකද ඇති වෙන්නේ සංවහන ධාරා ඇති වෙනවා දැන් මෙතන මොකද්ද වෙන්නේ මේ ජලය රත් වෙන ඉතින් මේ උඩම තමයි තියෙන්නේ ඒ උඩම තියෙනවා ඉතින් आय मेह मे उड़यान दे आखने उड़म तमें थी इतर यदि मेह संगवान मे उड़यान विधि आखने इतर संगवान दारा कहते हुए नहीं मैं हिडसा कहते हुए इन्हें नहीं इतर मेह एवं मेह अदीन में आखने यह ना मुखद मे उन सन सन आयने हो गए तमें थी आते नवे
එක නිසා වහි තමයි ඉක්මනට ජලය රත් වෙන්නේ. අන හේතු හතහන. ඔව්. ඉතින් මේකට හේතු ලියන්න. රත් වූ ජලයේ ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරයි. එම අඩුව පිරවීමට ඝනත්වය වැඩි ජලයේ පහළට ගමන් කර සංවහන ධාරා ඇතිවේ. ගිල්ලුම් තාපයේ ගැඹුරට ගිල්ලීමේ මෙම සංසිද්ධිය පහසුවෙන් සිදුවේ. තාපකයේ ජල ස්තර ඉහළ තිබෙන විට ජලයේ ගැඹුරට මෙම සංවහන ධාරා ඇති නොවේ. ඒ නිසා වහි සැකසුම ඉක්මනින් රත් වේ. තුන්වෙනි කොටස අහන වඩා ඉක්මන් කාලයකදී ජලයේ රත්වන සැකස්මේ ඇති භාජනයට හරි සෙල්සියස් එක 27 කේ ජලයේ පවතින ජලය කිලෝ 1.5ක් පුරවා ගිල්ලුම් තාපකය විදුලි සැපයීමට සම්බන්ධ කරන ලදී. ඒ කියන්නේ ඉක්මන් රත් වෙන මොකද වයිනේ වයි වලට දානවලු 27 ජලය මෙච්චර කිලෝ ගානක් දානවා. ඊට පස්සේ අහනවා මේ ජලයේ 94 රත් වීම රත් කරන ලද නම් ජලය අවශෝෂණයකට තා ප්‍රමාණය. හරි ඉතින් ජලය අවශ්‍යතාවය තා ප්‍රමාණය කියන්නේ Q සමාන MCT ට. මම කිව්වනේ මොතිස්සෙම ඔයගොල්ලෝ බය වෙන්න එපා ගන්න හදන්නේ කොහොමද කියලා තා ප්‍රමාණය නම් Q සමාන MCT ට දාලා බලන්න. පොටක් පෑදී. ඉතින් මෙතන හරිනේ ජලය කියලා ජලය දීලා තියෙන 1.5යි කියලා. ජලය විතාදා දානවා 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් නේද දීලා තියෙන්නේ. ඔව් සෙල්සියස් අංශකයට. ටීටා ටීටා කියන 27.97 උෂ්ණතන්ත්‍රය ඔක සුළු කරන්නේ 1.5 4200 වැඩි කිරීම 70 නේද උත්තරේ නෝ 4.41 මේක ලියන්න එම නිසා අවශ්‍යතා ප්‍රමාණය කියලා ලියන්න. හරි. ඊට පස්සේ අහනවා ගිල්ලුම් තාපකයේ ක්ෂමතාවය. 1 කිලෝවොට්. ක්ෂමතාවය කිලෝවොට් එකයි. ඒ කියන්නේ 10යි වොට්. ඊයේ සඳහා 97 උෂ්ණත්වයට දක්වා ජලය රත් වීමට ගත වූ කාලය විනාඩි 8ක් එම කාලය තුළ ගිල්ලුම් තාපකයේ වැය කළ විද්‍යුත් ශක්තිය හරි ජවය හැම ක්ෂමතාවේ පාඩම ජවය සමානයි ඒක කාලයකදී ශක්තියනේ ඊට පස්සේ අහන්නේ අපි ශක්තියනේ පීටි ඉතින් ඕක ලියාගන්න මෙහෙම දැන් එම නිසා ශක්තිය කියලා ලියනකො මේක කීයේ දීලා තියෙන්නේ කිලෝවොට් කාලය විනාඩි 8 විනාඩි 8යිනේ මේක පැය වලට හරව ගත්තාම 60 බෙදන්න එපා හරි හරි එම නිසා කිලෝවොට් පැය ඔන්නෝක තමයි උත්තරේ ඕන විද්‍යුත් ශක්තිය කියලා කීය දශම 1.33 නේ කිලෝවොට් පැය විද්‍යුත් ශක්තිය නේහන් ඊට පස්සේ අහනවා එම නිවසේ දිනකට 4 වතාවක් මේ ආකාර ජලය රජ කරනු ලැබේ එම නිවසියන් දින 30ක් ජලය රජ කිරීම සඳහා වැය කරන විද්‍යුත් ඒකක. ඉතින් විදුලි ඒකක කියන්නේ කීයද? විදුලි ඒකකයක් කියන්නේ කිලෝවොට් පැය එක. කිලෝවොට් පැය එක. දැන් අහන්නේ මේ වගේ. ඒතර මෙච්චර කිලෝවොට් ගණක් යනවනේ.
इतने किलोवाट पे आप क्या क्या कहते हैं, किलोवाट पे वही गाना कहते नहीं, इतने मे वगे दवा जरा हतर पारा करने वाले एवं दवा तिहाप करने वाले ओके सुलू कराना है हरी ओके सुलू करा हमें ना दासी है नहीं මේ කියන්නේ මොකද්ද විද්‍යුත් ඒකකනේ එම නිසා විදුලි ඒකක ඒකක 16ක් යනවා හරිනේ හරි 2017 නමේ සූර්යා වායුගෝලයේ ගොඩබිම හා සාගරයේ ස්වභාවික සම්පත් වේ සූර්යාගේ මතුපිට උෂ්ණත්වය ආසන්න වශයෙන් කෙල්වින් 5800 වේ ඉහත උෂ්ණත්වයේ සෙල්සියස් වලින් කපමණද ළමයි කෙල්වින් බිඳුවේ කියන්නේ ඍණ 273 සෙල්සියස් අංශක. දැන් මේ කියන්නේ කීයද? 5800යි. 5800යි කෙල්වින්. එහෙනම් සෙල්සියස් වල වෙන්න ඕන කීයද? කීයද එන්නේ? 5727යි. ඔන්න පළවෙනි උත්තරේ ඊට පස්සේ කියන සූර්යාගේ සිට පෘථිවියට තාපයේ සංක්‍රමණය වන්නේ කුමන තාප සංක්‍රමණ ක්‍රමයෙන්ද කලින් කතා කරා විකිරණය දෙක දෙකම පාස් පේපර් ගණන් සෙවින් සරේනවා ඊට පස්සේ සූර්ය තාපයේ හේතු කොටගෙන දිවා කාලයේදී මුහුදු සුළං ඇති වෙන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඔන්න අර දැන් ආයතර මුහුදු සුළං ගොඩ සුළං ඇති වෙන ආකාරය ගණක් ඇහුවෙන් පස්සේ මේකත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ अरे मेरी को कथा वे उड़बीम बलांगे उन्न मुहूर्त सुलांग तीरी पाड़ी मतकने पटवे मेक अवबोध तेरूंगा तो उड़बीम बल बल इन वेला मेक अपट एवेला सकस का नीद बला उन्न मुहूर्त सुला मुहूदूला यानी मुहूदे सीट एन उन्न मत दिया मुहूदे सीट एना सुना तमें मुहूद सुला किया ना मैंने गोड भी अरे मुकदमी इरा पा इरा थी अभी तो मत कहना है मुकद मे मुखद की मत कहीं अभी अंदर बोल मुखद उन्होंने गुड़बी मत मुहूर्त तीन दिन का विद्या विन का मुहूर्त तीन मे मुहूर्त मुहूर्त गुड भी अभी ताम दिन की बोल मैं अव पाया अव व्यवहार मे कर रत्न मे कत रत्न गुड भी मत रत्न मुहूर्त रत्न वेड़ी रत्न इकमें रत्न मुखद मे वत्न तीन जल विशिष्ट कुत्ती वेड़ी मेक सैडी गुड़ी अग्गा रत्न गुड़ी रत्न कद मे वाविस्तारे कद मेमाते हिरा मेमाते हिरा इतना कद मे इतने वायुगोली पीलने अड़ा इतने मे वायु पीलने अड़ पुरा मे मुहूदी वायु द्वारा मेहरा मुहूदी सीटें चूला मुहूद चूला दवाल कॉले दवाल कॉले मे मुहूद तीन गुड़बीम तीन मेक विशिष्ट दबारी वेड़ी जल तीन मुहूद गुड़बीम इकमें रत्न इकमें रत्ला
වායු දහරා ඉහළ ගමන් කරනවා. එතකොට මෙතන වායු පීඩනය අඩු වෙනවා. වායු පීඩනය අඩු අඩු පුරවන්න මුහුදේ සිට වායු දහරා සංවහන දහරා ඇදී ගිරෙනවා. එතකොට මේ ඒ කියන්නේ මුහුද සුළං කියන්නේ මුහුදේ සිට එන සුළං. එහෙනම් මොන මුහුද සුළං තමයි දවල්ට තමයි ඇති වෙලා තියෙන්නේ මේ දවල්ට. දැන් මෙතන ඔරුවක් ඇන්දනම් අපි. මේකත් මෙන්න මෙහෙම ගානක් මම 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 විභාගේ පේපර් එක හදනවා මම මෙහෙම බෝට්ටුවක් ඇඳලා මේක රුව ලඳින්න කියනවා. ඇයි මේක රුව ලඳින්න ඕනේ එහෙනම්? මේ පැත්තටනේ. ඇයි මෙහෙටනේ හුලං එන්නේ? රුවලෝ මේ පැත්තට. රුවල අනිත් පැත්තට ඇඳත් වැරදි. ඒකනේ ඒකනේ මාළු අල්ලන්න යන මාමලා දවල්ට තමයි මේ මේ මාළු අල්ලන්න යන්නේ රැට දවල්ට තමයි කොට බිමට එන්නේ. දැන් මෙතන ගහක් තිබ්බන ඕව තමයි මම පේපර් කැදුවනම් එහෙනම් පොල් ගහක් තියෙනවා. පොල් ගහේ අතු ඔක්කොම නේ මෙහෙට උලඟට යනවා. මේ උලඟ මෙහෙට එන්නේ. හරිනේ. දැන් ඕක මේක දැන් මතක තියාගන්න විද්‍යා පාඩමේ තියරි මතක නැති වුණාට ගැටලුවක් නැහැ නේද? මේක වෙලට හදාගන්න පුළුවන් නේ. ඕක අනිත් පැත්ත තමයි ගොඩ සුළං. ඔක අනිත් පැත්ත. එන ලියන්න පුළුවන් ඒකේ. දිවා කාලයේදී මුහුදට වඩා ඉක්මනින් ගොඩ බිම රත් වේ. රත් වූ වාතයේ ඝනත්වය අඩු ඉහළ ගමන් කරයි. එවිට එම අඩුව පිරවීමට සංවහන වායු දාරා මුහුද සිට ගොඩ බිමට පැමිණේ. තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක ආයි බලන්න. මගේ දුප්පත් බෝඩ් එක පැද්ද. හරි. ඊට පස්සේ තියෙනවා 2019 8B. ඒ හා බී යනු තාපධාරිතාව නොගිනිය හැකි තරම් කුඩා සර්ව සම්භාජන දෙකකි. විතාදාහාර 400යි වෙන ජලය කිලෝ දෙකක් එහිද විතාදා 2100 වෙන එක්ස් නම් ද්‍රවයේ කිලෝ දෙකක් බිහි අඩංගු කර ඇත. එක් එක් භාජනයට තාපය 8400 ජූල් බගින් සපයනු ලැබේ. ද්‍රවය විතරයි වෙනස් වෙන අනිසාධක ඔක්කොම එක. මෙහෙම භාජන දෙකක් තියෙනවලු. මේක ඒ මේක බිහි සපයන තාපය 8400යි. එක ප්‍රමාණ තියෙන්නේ. හැබැයි මේක තියෙන්නේ x කිල ද්‍රවයක්. මේක තියෙන්නේ ජලය. හරි. දෙකම කිලෝ දෙක. අපිට මොකද කියන්නේ? අපිට කියන ඉහත තාපමානයේ සැපීමේදී ඒ බඳුනේ අඩංගු ජලයේ උෂ්ණත්වයේ කොපමණ හිල් නැගීදයි ස්කන්නේ කරන්න. අන්න හරි. නිය පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙනවා ළමයින්ට. නැත්නම් හැමදාම ඉතින් එකම විදියට හිත හිත හොයේ ඉන්නවා. ඒකයි මම කියන්නේ මේ වගේ ගණන් හදන්න පාස් පේපර් කරලා තියන්න ඕන. නැත්නම් අද්දකී මුලින්ම විභාගෙදී අවිල හරියන්නේ නැහැ. කාලේ නාස්ති වෙයි එහෙම වුණොත් එහෙම. තාප ප්‍රමාණය දැක්කනම් කිව්ව සමාන MCT ට. අපෙන් අහන්නේ මොකද්ද මේ උෂ්ණත්ව අන්තරයේ ජලයේ උෂ්ණත්වයේ කොපමණ ඉහළ නැගීද කියලා අහන්නේ. ටීට තමයි අහන්නේ. මේ හැමදාම ඇහුවේ මේ තාප ප්‍රමාණයනේ. ටීට උක්ත කරගන්න තියි. ක්‍යු ටීට වනේ මේ ක්‍යු හොඳේ. එම්සි. දැන් දීලා තියෙනවනේ ක්‍යු කීයේ. මේ ඒ බඳුනට අහන්නේ. ඒ බඳුනට තාපය දීලා තියෙන්නේ 8400 ජූ. ඒ බඳුනේ ජල ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 2යි. ඊට හරි ඕක සුළු කරන්නදී මේකට මේක පිළියනෝනේ. සෙල්සියස් අංශක 1යි. සේෂංශක එකයි කියන්නේ උෂ්ණත්වයේද නැහැ. උෂ්ණත්වයේ ඉහළ නැගෙන ප්‍රමාණය උෂ්ණත් අන්තරය. එහෙනම් ලියන්න සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වයේ ඉහළ නැගී කියලා.
නැත්තම් ඕම දාන්න එපා උත්තරේ. ඊට පස්සේ කියනවා ඉහළ තාප ප්‍රමාණය සැපීමේදී බී බඳුනේ අඩංගු x ද්‍රවයේ උෂ්ණත්වය මේ එකම x x වලට අහනවා. ඒකම x වලට අහනවා. Sorry x x x x ද්‍රවයට අහන්නේ. ඒ කියන්නේ බී බඳුනට. ඒ මොකමයිනේ? B ඔම කරා මම කරා මෙතන කිලෝ 2යි මෙතන වෙන්නේ විතාදා වෙනස් වෙනවා. එක 2100යි. ඒතර මේ උත්තරේ 2 වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් එක 2කින් උෂ්ණත්වය ඉහළ නැගි. මේකේ 1කින් ඉහළ නැග මේකේ 2කින් ඉහළ යනවා. ඇයි විශේෂ තාපධාරිතාව ජලයේ වැඩි. ඒක තමයි ජලයේ මේ x ද්‍රවයට වඩා හොඳ වෙන්නේ. කූලින් ඒජන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා කියලා අහන්න පුළුවන්. දැන් මෙතනින් අහන්න පුළුවන් බලමු මේ අහනවද කියලා. මට මතක නැහැ මේක. හරියට හරි. ඔව් එහෙම එකක් අහන්න. සිසිලන කාරකයන් ලෙස භාවිත කිරීම සඳහා වඩාත් උචිත වන්නේ ඉහත කුමන ද්‍රවයේද? හරින ළමයි ඉතින්. එක උෂ්ණත්වයේ දීලා අඩුවෙන් උෂ්ණත්වය ඉහළ යන එකනේ සිසිලන කාරකයක් විදිහට හොඳ. ඒ ඉහත ද්‍රවයේවත් ජලය. ඇයි කියලා අහනවා. එකම තාප ප්‍රමාණයක් සැපීමේදී අඩුවෙන් උෂ්ණත්වය ඉහළ ගිය ජලය නිසා එකම තාප ප්‍රමාණය ලැබුණත් අඩුවෙන් උෂ්ණත්වය ඉහළ ගිය ජලය. අරක දෙගුණයක් යනවා. ඒ කියන්නේ උෂ්ණත්වය එනම් ඒ විතාදා විශේෂතාවධාරිතය වැඩි එහෙම නැත්නම් කියනවා නම් උෂ්ණත්වය ඉහළ දැමීමට සාපේක්ෂව වැඩි තාපයක් අවශ්‍ය වන්නේ ජලයේ. ඒ කියන්නේ සිසිලන කාර්යය ලෙස ජලය උචිත වේ. ඔයි මොකක් හරි කල් ලියන්නේ. හරි. तब एक गाना तीन मट मत गए मगे रुण अमित अरे दिदास दहाटी हतर हतर बी मेह दिन्नी तापे एटो मगती बला पुत बला मेह दिन्नी तापे आश्रित हम संसिध का दर्शनी किरी संधा शिष्य कुशीन साका संगन एटो देखी मेम एक एक कैटो में आदर्शन की अपेक्षा करने को मग्द इसीलिए मित्र में गाना हदन दिया नहीं मम्मी कर किया गया ना और पे रूप रूपे देख ए एटो में क्या मुकद एक तीन ने मनोद एक बार नकल जाले की लती इन्होंने एक क्या नहीं के बाला नहीं जाले तापज प्रसारण है मैं यार एक तापे दीले बाला ना जाले अरे वाते दिन वाते रुनसुम जाले क्या नहीं तापे दीले बाला ना එකම දෙක කරලා බලනවා මේකේ බලන්නේ ජලයේ තාප ප්‍රසාරණය B2 මේ බලන්නේ වාතයේ වාතයනේ තියෙන්නේ වාතයේ තාප ප්‍රසාරණය ඒක තමයි උත්තරේ ටික වෙලාවක් ක්ලච් කරන විට ඉහත ඇටෝම් දෙක සිහින් විදිරු නල තුල දක්නට ලැබෙන වෙනස්කම් මොනවක් වෙයිද කියලා අහන්නේ A ඇටෝම් වෙන්නේ නලයේ දිගේ ජල මට්ටම පහළ බැස ඉහළයි ඒ ඇටෝම කියන්නේ ජලයේ ජලයේ තියෙන විදුරු කඳනේ පොඩ්ඩක් පහළ ගිහිලා ඉහළ යනවලු B ඇටෝමෙන් වලයේ නලයේ වර්ණ කළ ජල බිඳුව ඉහළයි හරි දැන් ඇයි මේ ඒ ජල මට්ටම පොඩ්ඩක් අඩු වෙලා ඉහළ යන්නේ දැන් තාපය දෙනකොට මොකද්ද වෙන්නේ තාපය දෙනකොට එතන ජල අණු රත් වෙලා ඉහළ යනවනේ එතකොට ඒත් එක්කම උඩින් එන්න ගන්න පල්ලෙහාට අන්න ඒ සංසිද්ධිය නිසා චුට්ටක් එකපාරට පල්ලෙහාට ගිහිල්ලා තමයි උඩට යන්නේ ඊට පස්සේ ඔක්කොම රත් වෙනාට පස්සේ ආයි පල්ලෙහාට යන්නේ උඩට යනවා දැන් වාතයට වාතය වෙලා තියෙන මොකක්ද දන්නවද වාතයේ කෙලින්ම ඩිරෙක්ට් කෙලින්ම තාපය එක තැනකට දෙනව නෙමෙයිනේ මුළු ටියුබ් එකටම තාපය ලැබෙන විදිහට මේ සලසලා තියෙන්නේ ඒක නිසා එක තැනකට විතරක් ලැබෙන එතනින් වාතය උඩට යන්න දෙයක් නැහැ හැමතැනටම තාපය ලැබෙනවා ඒක නිසා එතන රමුතුෙන් සංවහන ධාරාවක් ඇති වෙන්නේ උෂ්ණත්වය සමතනම සමානව ලැබෙනවා ඒක නිසා නිකම්ම නලයේ වර්ණ කළ බියටුමේ වර්ණ කළ ජල බිඳුව නිකම් උඩට යනවා පොඩ්ඩක් පල්ලෙහාට උඩට යන්නේ ඒක තමයි ඒක වෙන්න හේතුව තමයි තාපය ලබා දෙන අපි ක්‍රම දෙක වෙනස්
බියට උමේ ඇති කැකෑරු නලේ බිත්ති අරහත අපේ සංක්‍රමණය වන්නේ කුමන ක්‍රමයටද? අන්න එක තමයි මේ අහන්නේ. දැන් බියට උමේ මෙතන මේ සංවාහනයක් ඇති කරන්නේ නැති වෙන තමයි තාපය සපයල තියෙන්නේ. හැමතැනම එකම විදිහට දෙනවා. එහෙනම් මොකකින් දෙන්න පුළුවන්? සන්නායනය සහ විකිරණය. තාප සන්නායනය සහ විකිරණය විතරයි. ඒ ඇටෝමික කැකෑරුම්වල දැන් මේ වගේ ගණක් කරලා ගියම තමයි විභාගයේදී අත්දැකීමක් නොවෙන්නේ. ඒ ඇටෝමික කැකෑරුම් නලය තුල ඒට සම්බන්ධ විදුරු නලය තුල ඇති ජලයේ ස්කන්ධය. ඔව් ඒ ඇටෝමේ විදුරු නලයේ තියෙන ජල ස්කන්ධය ග්‍රෑම් 50යිලු. එම ජලයේ ආරම්භක උෂ්ණත්වය 30යිලු. ජල ස්කන්ධය 40 දක්වා රත් වූයේ නම් ජලයට අවශ්‍ය සෑම තාප ප්‍රමාණය සොයනලු. අනේ කිව්ව සමාන MCT දාන්න. ප්‍රමාණයක් නිදීල තියෙන හොයන්න කියලා තියෙන. එතකොට ළමයි කිව් සමානයි MCT හරි ජල ස්කන්ධය කිලෝ නෙමෙයි දීලා තියෙන්නේ ග්‍රෑම් ග්‍රෑම් කිලෝ කරගන්න 1000 බෙදන්න විතාදා 4200යි උෂ්ණත්ව වෙනස උෂ්ණත්ව වෙනස හොයන්න 30 40 10යි හරි ඕක සුළු කරන්න ඕක සුළු කරාම වෙනවා 2100යි ජූල් එම නිසා අවශෝෂණය කළ තාප ප්‍රමාණය ජූල් 2100යි කියලා ලියන්න හරි එහෙනම් ඔන්න තාපයේ ගණන් ටික හැදුවා ඒ කියන්නේ පාස් පේපර් දැන් මම පාඩම කරනෝනේ කාලයේ සීමිත නිසා පාඩම Q&A ක්‍රමයට කරන්නේ ප්‍රශ්න එතන කිසිම තීරිය කිසිම අඩුවක් නැහැ. ඔයාලා මාව විශ්වාස කරන්න තාපේ පාඩමේ කිසිම තීරියක් අඩුවක් නැහැ. ඒ ප්‍රශ්න උත්තර දින දීලා තියෙන පාඩම ඔක්කොම ප්‍රශ්න තීරිය ටික තියෙනවා. ඒ තීරිය ටික ඉගෙනගෙන ඉවරලා මම දෙන පාස් පේපර් ටික අංක ටික මම දැම්මට පස්සේ ඔයගොල්ලෝ පාස් පේපර් ටික කරලා මට එවන්න. ඊට පස්සේ මම මේක හරි වැරදි බලන්න. ඔයගොල්ලෝ අඩුපාඩු දින මට අහුවේ. ඊට පස්සේ මම මේ විදිහට විවරණය කරන්න. එතකොට ගැටලුවක් නැහැ නේද? ඒ විදිහට පාඩම් 35 කරාම ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ ලකුණු ගන්න පුළුවන් කියන බවට මම සහතිකයක් දෙනවා. කව يعني දැන් ඕනෝ පන්තියට ගියම සර්ල කියන්නේ ඔයගොල්ලෝ වැඩ කරොත් හම්බුයි අපි දන්නේ නැහැ. ඉතින් එහෙම කියන්නේ නම් මම කියන්නේ මේ විදිහට වැඩ කරන්න. අනිවාර්යෙන් මෙතෙන්ට යන්න පුළුවන්. ඒ විශ්වාසය මම අනිවාර්යෙන් දාන නිසා කියන්නේ. හරි. එනිසා එහෙම වැඩ කරන්න. හරි. අපි හම්බෙමු අනිත් පාඩමේ. සුබ දවසක්.